අයිවන් පාලමකත ලන්නේ වට පිට යුඩි තැන්න ඇතෙක් ක්‍රිකට් ක්‍රඩාවේ උණුසුම මේ වෙනකට හොඳටම පැතිරලා ගීල තින්නේ එකට හේතුතමා 2019 ලෝක කුසලානේ අදපි කතා කරන්නේ මේ ක්‍රිකට් ක්‍රඩාව දින එක්තරා දැවියයාමක් පිළිබඳ ඒතම මෑන් කාඩ් දැවියයාම ඉති මේ දැවියයාම සිද්ධවෙන මේමයි පන්දුව යොමු කරන අවස්ථාව වෙනකොට පන්දුවට පහර නොදෙන අන්තයේ සිටින ක්‍රීඩකයා එහෙම නැත්තම් නන් ස්ට්‍රයිකර් එන්න එකේ ඉන්න ක්‍රීඩකයා තමාගේ සීමාවෙන් ඉදිරියට ගමන් කරොත් මේ කඩුල්ල දවා ගැනීම හැකියාවක් තියෙන පන්දුව යොමු කරන්නට මේ මෑන් කාඩ් දැවියයාම කියන්නේ ගොඩක් පරණ දැවියයාමේ ක්‍රමයක් වුණත් මේක කල්ලියට ඉන්නේ 2014 මේක ගොඩාක් ප්‍රසිද්ධ වෙන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකෙක් නිසා ඒ තමා සචිත්‍ර සේනානායක සචිත්‍ර සේනානායක විසින් ජෝස් බට්ලර්ව මේ මෑන් කාඩ් ක්‍රමයට දවා ගන්නවා හැබැයි සචිත්‍ර සේනානායක ඊට කලින් ජෝස් බට්ලර්ට අනතුරු ඇඟීමක් කරනවා ඒ කියන්නේ වෝනින් එකක් දෙනවා මෙයා ඊට කලින් පන්දුවකදීත් මේ විදිහටම තමන්ගේ සීමාවෙන් ඉදිරියට යනවා හැබැයි මෙයා ඊළඟ පන්දුව යොමු කරද්දී ආයෙත් මෙයා ඒ විදිහට තමන්ගේ සීමාවෙන් ඉදිරියට ගියාම මේ කඩුල්ල ලබා ගන්න. ඉතින් මේක 2014 දී ගොඩාක් කතාබහට ලක් වුණා මේ මෑන් කාඩ් දැවියයාම පිළිබඳ. ඒත් එක්කම මේක නැවතත් මෑතකදී ආයෙ කතාබහට ලක් වෙනවා IPL තරගයකදී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අශ්වින් විසින් නැවතත් ජෝස් බට්ලර්ව මේ ක්‍රමයට දවා ගන්නවා. ඉතින් එතනින් එහාටත් මේ මෑන් කාඩ් දැවියයාම පිළිබඳ ගොඩක් කතාබහට ලක් වුණා. හැබැයි අශ්වින් මේ දවා ගැනීමේදී ඊට කලින් පිතිකරුට අනතුරු ඇඟවීමක් කරන්නේ නැහැ. ඉතින් ගොඩක් අය කතා කරන්නේ මේ මෑන් කාඩ් දැවියයාම ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය පල්ලෙහාට වැටෙනවා කියලා. ඒ කියන්නේ මේක ගුණාත්මක භාවයට හොඳ නැහැ කියලා තමයි කියන්නේ මේ විදිහට දවා ගැනීම. ඉතින් මෑත කාලයේදී ගොඩක් කතා බහට ලක්ුණු මේ මෑන් කාඩ් දැවියම් දෙකෙන්ම දැවියන්නේ එකම ක්‍රීඩකෙක්. ඒ තමයි ජෝස් බට්ලර්. ඉතින් මීට පෙර 2012 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයකදී අශ්වින් මේ විදිහටම ශ්‍රී ලංකාවට එරෙහිව මෑන් කාඩ් දැවියමක් ලබා ගන්නවා. ඒ තමයි ලහිරු තිරිමාන්නගේ. හැබැයි විරින්ද සේවක් සහ සචින් ටෙන්ඩුල්කර් එකතු වෙලා කතා බහ කරලා මේ කඩුල්ල අවශ්‍ය නැහැ කියලා නැවතත් පිතිකරණයට ආරාධනා කරනවා ලහිරු තිරිමාන්නට. ඉතින් මේ වගේ හේතු නිසා ගොඩක් අය කතා වෙන්නේ මේ මෑන් කාඩ් ක්‍රමය මේ ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් කොහොම වුණත් මේකෙන් වෙන්නේ පන්දුව යොමු කරන්න කලින් පුංචි වාසියක් පිතිකරණ පිළට ලබා ගැනීමනේ. ඉතින් මේ මෑන් කාඩ් ක්‍රමය මගින් දවා ගන්න තිබුණු කඩුල්ල නොදවා ගැනීම හේතුවෙන් තරගාවලි ජයග්‍රහණ කනපිට පෙරලා තිනවා. ඒ කියන්නේ ලෝක කුසලාන තරග පවා අහිමි වෙලා තිනවා සමහර රටවල්වලට. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා ක්‍රිකට් නීතියේ මෙහෙම කඩුළු ලබා ගැනීමක් පිළිබඳ සඳහන් වෙනවා. හැබැයි ගොඩක් අය ඒ විදිහට කඩුළු ලබා ගන්නේ නැහැ. ඉතින් හැමෝටම ප්‍රශ්නයක් වෙනදී මේ මෑන් කාඩ් කියන්නේ ඇයි මේකට? මේක එතකොට කොයි කාලෙද වගේ දාවේ කියලා. ඉතින් මේ දැවියයාම ප්‍රථමයෙන්ම සිදුවෙන්නේ 1947 දී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයකදී. ඉතින් මේ තරගයේදී විනු මෑන් කාඩ් කියන පන්දු යවන්නා විසින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් වන බ්‍රවුන්ව දවා ගන්නවා මේ විදිහට. ඉතින් එතනින් එහාට තමයි මේ නීතිය හැදිලා තින්නේ මේ දැවියයාම ක්‍රිකට් වලට එකතු වෙලා තියෙන්නේ. ඉතින් මේ මෑන් කාඩ් ලෙස දැවියයාමේ ක්‍රමය ෂේන් වෝන්, ඩේල් ස්ටේන් ඒ වගේම මයිකල් ලෝන් වගේ ප්‍රවීණ ක්‍රීඩකෝ රසක්ම විවේචනයට ලක් කරලා තියෙනවලු. නායකයෙක් වගේම සාමාන්‍ය මිනිස්සෙක් විදිහට මේ අශ්වින් පිළිබඳ ගොඩක් කනගාටු වෙන බව ෂේන් වෝන් පවසලා තියෙනවා. ඉතින් තවත් සමහරු කියලා තියෙනවා අශ්වින් විසින් මේ විදිහට ජෝස් බට්ලර්ව දවා ගන්න කලින් අනතුරු ඇඟීමක් කරන්න තිබ්බා කියලා. ඒ විදිහට වෝනින් එකක් දුන්නා නම් ප්‍රශ්නයක් නැහැ කියලා තමයි සමහර අය කියන්නේ. කොහොමනත් එක එක ක්‍රීඩා සමාජ වලින් කතා බහට ලක් වෙනවලු මේ මෑන් කාඩ් දැවියයාම පිළිබඳ. පන්දුව යොමු කරන්නට පෙර තමාගේ සීමාව පහු කරගෙන ගියොත් පන්දුවට පහර නොදෙන පැත්තේ ඉන්න පිතිකරුවා මේ විදිහට දවා ගන්න පුළුවන් කියලා ක්‍රිකට් නීතිය සඳහන් වෙනවලු. ඒ නිසා මේ විදිහට ක්‍රීඩකෙක්ව දවා ගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා තමා කියන්නේ. මේ මෑන් කාඩ් ක්‍රමයට ක්‍රීඩකෙක්ව දවා ගන්න කලින් අනතුරු ඇඟවීමක් කරන්න ඕන කියලා ක්‍රිකට් නීතිය කොහෙවත් සඳහන් වෙන්නේ නැල්ලු. ඒ නිසා අර විදිහට දවා ගත්තට කිසිම ප්‍රශ්නයක් නැල්ලු. මොකද මේක ක්‍රිකට් නීතියේ තියෙන නිසා. මේක ගැන සමහර අය හොඳ කියනවා, සමහර අය නරක කියනවා. ගොඩක් අය මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ අතර කීප දෙනෙක් මේ ක්‍රමේ පාවිච්චිත් කරනවා. ඉතින් ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විදිහට ඔයාගේ අදහස මොකද්ද මේ මෑන් කාඩ් දැවියයාම පිළිබඳ? අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේම අලුත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතුපාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අලුත් වීඩියෝකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.